කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වෙන අතර ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් මීට සහභාගී වුණා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම මෙන්ම පාර්ලිමේන්තු කමිටුවල කටයුතු සිදුවන ආකාරය පිළිබඳවද මෙහිදී මූලික දැනුම ලබා දෙනවා. වසර ගණනාවකට පසු රටේ අංග සම්පූර්ණ බලයක් ඇති පාර්ලිමේන්තුවක් පත් වෙලා තියෙනවා. ඒ පාර්ලිමේන්තුවට පත් වෙනකොට තමුන්නාන්සේලාට පහුගිය කාලවකවානුවේ විවිධ ගැටලු වලට මුහුණ දීලා තමයි ආවේ. විශේෂයෙන් අප්‍රසන්න මනාප ගැටලු, ඒ වගේම මාස පහ මාරක වගේ කාලයක් දැවැන්ත මහන්සියක් කරදරයක් විශාල උත්සාහයක් අරගෙන තමයි තමුන්නාන්සේලා මේ ස්ථානයට ආවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගැටලු රාශියක් අපිට පහුගිය කාලවකවානුව තුළ දකින්න ලැබුණා. ඒ සියල්ලම අපි විසඳාගත යුතුව තියෙනවා. අනාගතයේ නැවත ඒ වගේ අවාසනාවන් තත්වයකට අපි මුහුණ නොදෙන්න විදියට කටයුතු කිරීමත් අපේ වගකීමක් හැටියට මම දකිනවා. පාර්ලිමේන්තුව කියලා කියන්නේ අපේ ජාතියේ කැඩපත. ඒ නිසා මේ ස්ථානයේ අපේ අතින් කිසිම අඩුපාඩුවක් වැරැද්දක් හෝ නොසලකිල්ලක් සිදු නොවිය යුතු ස්ථානයක් හැටියට තමයි අපි කවුරුත් සලකන්නට ඕනේ. මේ පාර්ලිමේන්තුවට කලින් පාර්ලිමේන්තුව වගේ නෙමෙයි විශේෂ වගකීමක් තියෙනවා. මොකද පසුගිය පාර්ලිමේන්තුව තුළ සිද්ධ වෙච්ච අප්‍රසන්න සිද්ධීන් නිසා දෙපැත්තෙන්ම මේ පාර්ලිමේන්තුවේ කීර්තිනාමය उत्तर मंत्री प्रश्न कथानायक प्रश्न विशिधन पसुगिया पार्लिमेंट मंत्री සමාර අවස්ථාව නදීෝ ඉතින් ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය මම හිතනවා පහුගිය ඡන්දය මේ රටේ දේශපාලන ඉතිහාසයේ අමතක කරන්න බැරි ඡන්දයක් ඒ සමානුපාතික ඡන්ද මැතිවරණ ක්‍රමයේ යටතේ තුනෙන් දෙකක බහුතරය ගන්න නිසා පමණක් නෙවෙයි මේ රටේ තිබෙන පැරණිම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය ඒ දේශපාලන පක්ෂයට එක ආසනයක්වත් නොලැබීම ගැන නෙවෙයි ඒක සාම විදිහට පුදුම සාගත දෙයක් ඒවා ඉතිහාසයට යන කරුණු මේ වතාවේ අගමැති වුණත් පක්ෂ නායකයා වුණත් රටට වැඩක් කරන්නේ නැත්නම් යාව ගෙදර යවන්න ජනතාව පසුබට උනේ නැහැ. ඉතින් මහා පණිවුඩයක් අපි ඔක්කොටම දීලා තියෙනවා. දේශපාලන පරපුරකින් පවතාවත් වැඩක් නැත්නම් වැඩ බැරි නම් ගෙදර යවුවා. ඒ විතරක් නෙවෙයි උගත්කමට විතරක් මේ රටේ ජනතාව ඡන්දේ දුන්නා කියලා හිතන්නත් බෑ. උගත් සමාජයට කියනවා අපි උගත් විද්වතුන් වියතුන් ඒ උගත්කම වගේම රටට ආදරේ නම් වැඩ කරන්න පුළුවන් නම් පමණයි මේ රටේ ජනතාව ඡන්දේ දෙන්නේ. ඉනිසා මම මේ තරුණ මන්ත්‍රීවරුන්ට කියන්න ඕන තරුණ වුණාට තනතුරක් තිබුණාට පරපුරක් තිබුණාට උගත්කම උගත් වුණාට වැඩක් නැහැ ජනතාව පරපු රාජකාරිය හරියට කරන්නේ නැත්නම් ලොකුද පොඩිද කියලා බලන්නේ නැතුව වරායද ගුවන් සේවාවද මැටිද සියඹලාද කියලා බලන්නේ නැතුව හැමදේම එක හා සමානව සලකලා ඒවා රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් දැන් බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට ආපු ගමන් ඇමතිකම එක්ක නියෝජ්‍ය ඇමතිකමක් අත් වුණා කියලා මාත් එක්ක සමහර අය ඇවිල්ලා කතා කරලා තියෙනවා මේ රටට වැඩ කරන්න පුළුවන් එකක් දෙන්න පුළුවන්ද කියලා අපි මතක තියාගන්න ඕන පාර්ලිමේන්තුවට එවන්නේ ඇමති කෙනෙක් නොවේ මන්ත්‍රී කෙනෙක්ව පත් කරනවා ඒ වගේම මතක තියාගන්න ඇමතිකමක් නැතුව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට කවදාවත් විපක්ෂයේ දේශපාලනය කරන්නත් බෑ ඒක කට්ටිය අපි ඉතිහාසය දැකලා තියෙනවා ඇමතිකමට දේශපාලනය කළ මිනිහට මන්ත්‍රීකමේ වගකීම් ඉටු කරන්න බෑ. එහෙම ඇමතිකම මතම ඉන්න අය තමයි විපක්ෂයට ගිය ගමන් පක්ෂ මාරු කරන්නේ. එහෙම අයට දේශපාලනේ හොඳ අනාගතයක් නැති බව අපි තේරුම් ගන්නවා. අපිට මතු සමයක් ගත කරන්න කාලයක් නැහැ. වෛර පිරිමහන්න ඉමින් කෙනෙලි ගන්න වෙලාවක් අපිට නැහැ. දැවැන්ත විවස්ථාව වෙනසක් ජනතාව අපේක්ෂා කරනවා. අපි සියලුම පෞද්ගලික න්‍යාය පත්‍ර පැත්තකට දාලා ජනතාවගේ බලාපොරොත්තු ඉස්සෙල්ලම ඉටු කරන්න ඕන කියලායි අපි විශ්වාස කරන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.